ඔන්න ඉතින් අද අප්‍රේල් 15 වෙනිදා අලුත් අවුරුදු නැකචාරිත්‍ර ඔක්කොම ඉටු කරලා පහුවෙනිදාම අපි තීරණය කළා අප්පච්චිලාගේ කන්ද ගෙදර යන්න ඕනේ කියලා. මගේ වීඩියෝස් බලන මගේ යාළුවෝ හැමෝම මන් දන්නවා අප්පච්චිලාගේ කන්ද ගෙදර වීඩියෝස් බලන්න කැමතියි කියලා. ඉතින් ඒක නිසා අන්න ඕගොල්ලන්ට අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ටිකටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න දැන් අපි හාහාපුරා කියලා කන්ද ගෙදරට මේ ගොඩ වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි යනකොටම අපිව ආදරෙන් පිළිගන්න පුංචි අප්පච්චි චූටි අක්කා මල්ලි සුලි කෙල්ල මේ හැමෝම මග බලාගෙන ඉන්නවා. අද 15 වෙනිදා නිසා වෙන්නේ නැති ලොකු වාහන තදබදයක් තිබුණා. ඉතින් පොරොන්දු වෙච්ච වෙලාවට ඒක නිසා එන්න හම්බුනේත් නැහැ. කොහොමෙන් හරි වුණ නංගි මල්ලි නම් අපිට කලින්ම කන්ද ගෙදරට ඇවිල්ලා තිබුණා. වෙලාව එකහ මාරත් පහ වෙලා නිසා අප්පච්චිලා ටිකක් බඩගින්නේ තමයි අපි එනකම් බලන් ඉඳලා තියෙන්නේ. ඉතින් අපි ආපු ගමන්ම අපේ ලන්ච් එක තමයි දැන් මේ ගන්න ලෑස්ති වෙන්නේ. අද ලන්ච් එක ටිකක් ස්පෙෂල් විදියට ස්පෙෂල් තැනක තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ තැන මොකද්ද කොහෙද තියෙන්නේ කියලා ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමුකෝ මේ තැන කොහෙද තියෙන්නේ කියලා. බලන්නකෝ ඉතින් අද අපි ඔක්කොටම වඩා බඩගින්න වෙලා තියෙන්නේ අපි සුලි කෙල්ලට. එයා දුවන ඔක්කොටම කලින් මට හිතෙන්නේ එයාටත් මේ අලුත් තැන ඉඳන් කෑම කන්න ආසෙ හිතලාද කොහෙද. ඉතින් අද අප්පච්චි පුංචි අපිට අලුත් තැනක අලුත් විදිහටනේ මේ කෑම එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපේ ලන්ච් එකට අද විශේෂ නමකුත් දාලා ඒ වගේම මේ තැනටත් විශේෂ නමක් තියනවා කියලා තමයි අප්පච්චි මේ යන ගමන් කිය කී යන්නේ. ඉතින් අප්පච්චි නම් මේ තැනට හඳුන්වන්නේ කළුවර පාක් කියලා. ඉතින් අපේ ලන්ච් එක ඒක නිසා කළුවර පාක් ලන්ච් එක විදිහට තමයි අප්පච්චි හඳුන්වන්නේ. ඉතින් මේ නම කිව්වහම නම් අපිට එච්චර පැහැදිලිමක් නැහැ මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඒ තැනට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ මේ මොකක් ගැනද කියන්න කියලා. අප්පච්චි අද හරි ආඩම්බර ලීලාවෙන් තමයි මේ කළුවර පාක් එකේ ලන්ච් එකට අපි එක්කන් යන්නේ. ඒ වගේම අප්පච්චි කියනවා කන්ද ගෙදරින් විතරලු මේ වගේ කළුවර පාක් ලන්ච් එකක් අපිට හම්බ වෙන්නේ. ඒක නම් ඇත්ත. පුංචි උයන කෑම හරි ස්පෙෂල්. කන්ද ගෙදරට විතරයි ඒව සීමා වෙන්නේ. ඒ වගේම ඉතින් මේ තැනට කළුවර පාක් කියලා නම දාලා තියෙන්නේ මෙතන කළුවර ගහක් තියෙන නිසා. ඉතින් අද එතන ඉඳන් තමයි අපේ මේ ස්පෙෂල් ලන්ච් එක සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ පම්පෙට්ටියක් වගේ එකක් තියෙන්නේ. ඒකට කියන්නේ කුරුණිය කියලා. මේ කුරුණියට උයපු කරි වර්ග ටික උණු වෙම්ම කෙසෙල් කොලෙන් ඔතලා බත් එකත් කෙසෙල් කොලේට උණු වෙම්ම දාලා මේ විදිහට තමයි අද අපේ ස්පෙෂල් ලන්ච් එක කළුවර පාක් එකේ ඉඳන් ගන්න සූදානම් කරලා තියෙන්නේ. කන්ද ගෙදර පුංචි හදන මේ බෝල සම්බයකට මම හරිම ආසයි. බත් කනවා තේරෙන්නේ නැහැ. ඒ වගේම හරිම කිරි රසයි. ඉතින් අද කටනම් බ්‍රේක් නැති වෙයි කාගෙන කාගෙන යන්න පුළුවන් මේ බත් එක. එදා පුංචි අසනීපෙන් වගේම හොඳටම උණත් හැදිලා ඉන්න වෙලාවක තමයි අපි වෙනුවෙන් පාන්දර 4ට විතර නැගිටලා චූටියක්වත් එකතු කරගෙන මේ විදියට රසම රස කෑම ටිකක් අපි වෙනුවෙන් පිළියෙල කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කෙසෙල් කොළේ ඔතපු කෑම වල රස කොහොමද කියලා. ඉතින් මේ කෑම කනකම් මට ඉවසILLක් නැතුව ඉන්නේ. මම දන්නවා මේ කෑම හැම එකක්ම ගොඩාක් රසට තියනවා කියලා. මොකද මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ පුංචි නිසා. ඉතින් එදා දවසේ අපිට පුංචි ලෑස්ති කළා තිබුණා රසම රස පොලොස් කාරී එකක්. ඒ වගේම පරිප්පුලින් හදපු මැල්ලුමක්. ඒක නම් මම පළවෙනි වතාවට තමයි කෑවේ. ඒ වගේම කජු මාළුවක් හදලා තිබුණා. තව චිකන් කාරී එකක්, බෝංචි, සිංහල අචාරු, පපඩම් මේ දේවල් වලින් තමයි එදා අපේ ලන්ච් එක ලෑස්ති කළා දීලා තිබුණේ. ඉතින් මේ ලන්ච් එක ගොඩාක් රසට තිබුණා. මේ වෙලාව දැම්මට හිතෙන්නේ අනේ මේ කෑම ටික දැනුත් කන්න තිබුණා නම් කියලා. ඇතරම් පුංචිගේ කෑම මාරම රසයි. මන් දන්නේ අපි ඉඳලා ඉඳලා කන නිසාද කියලා කොහොමයි හරි පුදුම රසක් තියෙන්නේ. ඒක බොරුවට නෙමෙයි කියන්නේ ඇත්තටම පුංචිගේ කෑම කාපු අය උන් තරම් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා පුංචිගේ කෑම රස කොහොමද කියලා. ඉතින් මේ කජු නම් ඇත්තටම අප්පච්චිගේ වත්තේම තියෙන කජු වලින් තමයි මේ හදලා තියෙන්නේ. අමු කජු වලින්. ඒ කජු මාළු එකත් හරිම රසයි ළමයි. ඔයගොල්ලෝ කෑවනම් මං හිතන්නේ පුදුම විදිහට ආස වෙයි. මං කාපු රසම කජුමාළුව හදන්නේ පුංචි. මේ දවස්වල චුට්ටක් විතර මම කෑම අඩුවෙන් තමයි කන්නේ. පොඩි ඩයට් එකක් කිව්වොත් හරි. ඉතින් ඒ වුණත් කන්ද ගෙදර ආවම නම් ඩයට් කරන්න වෙන්නේ නැහැ. මොකද පුංචි හැදුවොත් සම්පූර්ණයි පරිප්පු එකත්. ඒකත් හරි අමුතු රසක් තියෙන්නේ. ඉතින් බත් පිකන් දෙක තුනක් කාලේ දාන්න පුළුවන්. ඉතින් කන්ද ගෙදර ආවොත් ඉතින් ඩයට් කරන ඇත්තටම බොරු වැඩක් කරන්න බෑ. මොකද ඉතින් වොරි වෙනවා ගොඩක් කෑම කෑවේ නැති වුණොත්. ඒ තරම්ම පුංචිගේ කෑම රසයි. ඉතින් දැන් මේ විදියට බෙදාගෙන කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් දැන් හැමෝම කෑම ටික බෙදාගෙන අප්පච්චිගේ කළුවර පාක් එකේ ඉඳන් තමයි පුංචි හදපු රසම රස කෑම වල මේ රසය භුක්ති විඳින්න හදන්නේ.
ඇත්තටම ගොඩාක්ම හොඳ වෙනස්ම අත්දැකීමක් කළුවර ගසේ සිසිල් ගතිය නිසා මේ කෑමවල රස වැඩියෙන් දැනුණා කියලා මට හිතෙනවා ඒ වගේම මේ දවස්වල ගොඩාක් රස්නේනේ ගේ ඇතුළේ ඉඳන් කෑවනම් ගොඩක් දාඩිය දාගෙන ටිකක් මහන්සි පිට තමයි කන්න වෙන්නේ ඇත්තටම කළුවර ගස නිසා ගොඩාක් සිසිලසක් දැනුණා ඉතින් මේ වගේම තමයි කෑමවල රස තව වැඩියෙන් දැනුණා මේ සිසිලස ගතිය තිවිච නිසා මම නම් මේ වෙනසට ගොඩාක් ආසයි अभी तीन खन गम आगे तुरतर पुंचित कथाकर तमा दनगत्ते पुंच सुली के उठन गिहिल बटील ककुलाल गिगन गेलाम उदील हिटिया गील दनगत्ते तेवेलावेम दिमाप्य कवदा तसनी पेला हिटिया तेव धर्व तेकिया धर्व नवरुद्ध महागेदेनकूल मग बलागे इन्ना हरी मसावे अभी कटिया मेतन कथाकर इनको तम दिनकते अच्छी मे कलूर पाके हदरती मीट मस तुन हतरकट इतर कलंकला मेतन हदरती अभी कुलमीदी दसे काले गतकरागे मे लंच ब्रेकफास्ट तव टी टाइम अभी मेतन अरगन कटिया सामूहिक इकला कथाकर गम अभी दवस गतकरा हम तेनाल हितना मे कलूर पाके අපි හැමෝම දැන් ලන්ච් එකත් අරගෙන ඉවර නිසා ටිකක් වෙලා කතා බහ කර කර ඉඳලා ඊට පස්සේ ඩෙසර්ට් වලට නම් ගෙවල් පැත්තට යන්න වෙනවා. ඉතින් මේ යනකොට මම ඔයාලට පෙන්නන්නම් අප්පච්චිගේ වතේ හදලා තියෙන ලොකු පොන්ඩ් එක. ඉතින් මේකේ දැන් නම් වතුර ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ලෝකල් චෙරි එක. සමහරක් විට ඔයගොල්ලෝ දන්නවත් ඇති දැකලත් ඇති. ඉතින් ලෝකල් චෙරි ගහේ රතු පාටින් ගෙඩි පිරීලා තියනවා. ඉතින් ටිකක් හවස් වෙලා අවුව ටිකක් අඩු වුණාම පස්සේ තමයි මේවට වග කියන්න එන්න ඕන. විනාසිනී ප්‍රතිපත් පුංචි නම් අපිට කිසිම අඩුපාඩුවක් කවදාකවත් කරන්නේ නැහැ. ඔන්න ඉතින් අපිට පුංචි රසම රස ස්ට්‍රෝබෙරි පුඩින් එකක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ඒකත් හරිම රසයි. ටින්කිරි වලින් තමයි මේ ස්ට්‍රෝබෙරි පුඩින් එක හදලා තියෙනවා කිව්වේ. ඉතින් ඒකත් අපි ඊළඟට දැන් කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා මීට කලින් කන්ද ගෙදර වීඩියෝස් බලලා තියෙනා නම් මතක ඇති මේ ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ අප්පච්චිගේ පුංචිගේ පුංචි හුරතලා ටිකෝ. එයා ඉස්සර හරි නපුරුයි හරි ආඩම්බරයි. දැන් නම් එයා ගොඩක් වයසයි නිසා එයාගේ ආඩම්බරකමයි නපුරුකමයි බාල වෙලා තියෙන්නේ. ඉතින් පේනවනේ යා මේ නිදාගෙන ඉන්න විදිය හොඳට බණ්ඩි පුරවගෙන තමයි මේ ඇවිල්ලා මෙතන නිදාගෙන ඉන්නේ. කන්ද ගෙදරට අපි හැමෝම එකතු වුණාම දවස ගත වෙනවා දැනෙන්නේවත් නැහැ. ඔන්න දැනෙම නැතුව දැන් හවස 4:00 පහටත් වගේ කිට්ට වෙලා තියෙන්නේ. පුංචිට නම් චුට්ටක් වෙලා නිදා ගන්න කිව්වා. මොකද ගොඩක් අමාරු වෙන්නේ උයලා තියෙන්නේ. ඒක නිසා රෙස්ට් එකක් ගන්න ඕන නිසා පුංචිට නිදා ගන්න තියලා අපි අප්පච්චිත් එක්ක වත්තේ වටේම ඇවිද්දා. මොකද වත්ත වටේම පළතුරු ගස් තියනානේ. ඉතින් මේ පළතුරු ගස් වලට පොඩ්ඩක් අපි වග කියන්න තමයි හදන්නේ. मेदासरे नम मे वेरु गहे वेरु टीक पिरेन अविलतीयना अभी मतकुने मे वेला हों अच्छार कदल केवल नियम के मुनाकना त्रिध्याज्ञाने अब पुंच असनी पे नेके लभन अवृद्धे कलदेम अयल तिनाई मल्ल तिनाई मे लैसती करत् कुलंबन गहेती पहच अंबटी कड़ान अपच्छी की उदेट हेमदाम मे गहेती पहच अंब दंडु लेनु कुरुलु वंदुरु वगे काल विमट दाल तीना के लिए एक अपराधयाक मे दवस अंत पलतुरु गोडगना एक निसा थिंक मे कट्टी एकतु एला दम्मे अंबटिक कडागना तमाय हदाने डिलान मल्ली मे करत्त कोलंबं पहिच्च अंबटिक कडला तीने तिमिराला गोडकु तेक्क කන්දකේතර අක්කරු 3කට 4කට වඩා ඉඩම ලොකු නිසා ඉතින් අප්පච්චි මේ වගේ ලස්සන ලස්සන තැන් හදලා තියනවා. ඉතින් මේ තියෙන්නේ තවත් ඒ වගේ පොකුණක්. මේ වගේ අක්කරු 3ක 4ක විතර වත්තක් මේන්ටේන් කරනවා කියන එක ඇත්තට ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ වත්තේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පොල් ගස්, පළතුරු ගස්, එළවලු ඒ වගේ දේවල්. ඉතින් මේවා හැම දෙයක්ම අප්පච්චි පුංචි චූටි අක්ක එකතු වෙලා තමයි රැක බලා ගන්නෙ.
කජු මාළු වෙනකොට ගන්න කජු එක මෙන්න මීට වඩා චුට්ටක් වැහිලා තියෙන්න ඕනේ කියලා තමයි අප්පච්චි කිව්වේ. ඒවා ඉතින් කපන්න කරන්න ටිකක් අමාරුයි. ඒ කජු කිරි වලට අත් වන වෙනවා කියලාත් මම අහලා තියෙනවා. ඉතින් මෙදා සැරේ ඔන්න කජු පුහුලන් නම් වැඩි තිබ්බේ නැහැ. වෙන්දට නම් කජු පුහුලන් තිබුණාම අපි ගොඩාක් එහෙම කනවා. මෙදා සැරේ එහෙම කජු පුහුලන් තිබෙන්නේ නැහැ. ඔන්න චූටයට වැටලා තියෙච්ච කජු පුහුලමක් අල්ලගෙන එයා මේ විදියට වීඩියෝ එකක් ගන්න කියලා කිව්ව නිසා එයාවත් අරගත්තා. ඔයාලනම් සමහරක් විට දැකලත් ඇති. නොදැක කෙනෙක් ඉන්නවා නම් අර චුට්ටක් ඔළුවේ දාගෙන ඉන්න කෙනෙක් ඉන්නා නේද? ඒ ඉන්නේ දියනයා. ඉතින් මට ඇත්තටම දැක්කම බය හිතුණා මොනවා වුණත් නායෙක්නේ. ඊට පස්සේ පුංචි හොයනවා මේ එහෙට මෙහෙට කෝටු කෑලි ගහ මේක ඉන්නවලු තඩි ගෙම්බෙක්. මම ගෙම්බන්ට පොඩ්ඩක්වත් ආස නැහැ. ඉතින් ඒක නිසා මට පෙන්වන්න කියලා මේ පුංචි තඩි ගෙම්බව හොයන ගමන් තමයි මේ ඉන්නේ. මේ ජම්බු ගහේ කෙටි ගොඩක් ලොකුයි වගේම තමයි වතුර ගැතියත් වැඩි නිසා මේ දවස්වල තිබහට හොඳම පළතුරක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මට දැනෙච්ච දෙයක් මෙදාසරේ අප්පච්චිලාගේ පළතුරු නම් අඩුයි කියන එක. අප්පච්චි පොඩ්ඩක් එළියට යන සපත්තු දෙක ගසනකොට තමයි දැකලා තියෙන්නේ මේ සපත්තුවක් අස්සේ මෙන්න මේ ගෝනුසු පැටියා ඉන්නවා. ඉතින් එයා පැටියෙක් වුණාට කෑවොත් එහෙම ගොඩක් විසයිනේ. ඉතින් මේ පැත්තේ හරියට ගෝනුසු ඉන්නවා. මම නම් හරිම බයයි මේගොල්ලොන්ට. අදිතින් අපි කට්ටියම ඉන්න නිසා නංගිල මල්ලිල හැමෝම ඉන්න නිසා අපිට හිතුණා එනකොට මොනහරි අරගෙන එන්න ඕනි කියලා හවසට කන්න. ඉතින් කට්ටියමත් ඉන්නවනේ. ඉතින් ඒක නිසා අපි ක්‍රොසන්ට් එකේ ෆිෂ් ෆින්ගර්ස් එක තව කොච්චි සොසේජස් පැකට් එකක් ගත්තා. ඉතින් ඒකෙම කොකා කෝලා තව හස්බන්ඩ්ලාට ඒගොල්ලන්ට ඕන දේවලුත් ගත්තා. ඉතින් මෙතන අඩු ලොකු නංගිල විතරයි ඒගොල්ලෝ හිටියනා. ඉතින් තවත් ජොලිය ඉන්න තිබ්බා අපිට. කන්ද කෙතර පැත්තට සුමානයක දෙහික විතර ඉඳන් බැහැලා නැහැ. ඉතින් අප්පච්චිලා වැස්සක් බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ. කොහොමෙන් හරි ඉතින් අපි යමදාම යනකොට වැස්සයි හුළඟයි දෙකම අරගෙන තමයි යන්නේ. ඉතින් මෙදාසරේ වැස්සයි හුළඟයි අරගෙන ආවට මොකද කරන්ට් එක අපිව දාලා ගියා. ඉතින් කරන්ට් එක නැතුව තමයි අන්තිමේදී අපිට අපේ පාටිය දාන්න ඕනේ. ඉතින් කොහොමෙන් හරි පාටිය යන අතරතුරේදී හස්බන්ඩ් ගෙනල්ලා තිබුණා බඹර චක්‍ර ටිකක්. ඉතින් බඹර චක්‍ර ටික දුන්නා. අතර මේ බඹර චක්‍ර නම් කියලා වැඩක් නැහැ. හරි චුට්ට වෙලාවයි පත්තු වෙන්නේ. නමුත් ඉතින් අපි ඒ වෙලාවේ ගොඩාක් විනෝද වුණා මේ බඹර චක්‍ර පත්තු කරලා. කරන්ට් එක යන පාටකුත් නෑ වගේ. ඉතින් කන වෙලාවත් ලඟ වෙලා තියෙන නිසා පුංචි අපිට කෑමට කතා කරා. ඉතින් අද අපි පුංචිට කිව්වා ගොඩාක් මහන්සි වෙලා කෑම කිසිම දෙයක් හදන්න එපා කියලා. ඉතින් අපි අද ඉල්ලුප් මෙනු එක තමයි පොල් සම්බෝලයි පානොයි පරිප්පුයි හදලා අපිට කන්න ඕනේ කියන එක. ඉතින් ඒ වගේම පාන් ගේන්න හස්බනොයි අප්පච්චි එළියට ගියාම ආපත් අරගෙන ඇවිල්ලා තිබුණා අප්පච්චි. ඒ වගේම වඩෙත් අරගෙන ඇවිල්ලා තිබුණා. තව දවල් හදපු චිකන් වගේකුත් ඉතුරු වෙලා තිබිච්ච නිසා ඒවත් එක්ක තමයි අපි පාන් කෑවේ. ඉතින් හරිම රසයි. මම ඔයගලන්ට කලිනුත් කිව්වනේ පුංචිකි පොල් සම්බෝලයි පරිප්පුයි හරිම රසයි කියලා හොඳට කන්න පුළුවන්. හලෝ ගුඩ් මෝර්නින්. ඔන්න පහුවෙන්ද උදේ තමයි අපි ආපහු හම් වෙන්නේ. දැන් වෙලාව 6ට කාලක් වගේ ඇති. ඉතින් දැන් මේ වෙලාව වෙනකොට මම අප්පච්චි පුංචි චූටියක තමයි ගෙදරින්ම හැරලා ඉන්නේ. අනිත් කට්ටිය හොඳටම නිදි. ඉතින් දැන් අපි කට්ටියට මේ බොන්න එලකිරියක රත් කරන ගමන් තමයි ඉන්නේ පුංචි. ඉතින් අපිට වගේ නෙමේ ඒගොල්ලන්ට හොඳ නැවුම් එලකිරි හැමතිස්සෙම හම්බ වෙනවා. ගෙවල් ළඟ ගේකින් තමයි මේවා අරගෙන එන්නේ. ඊයේ රෑ මහායියෙන් වැස්ස නිසා වෙන්නේ නැති අද පරිසරේ හරි අමුතු ලස්සනක් තමයි පේන්න තියෙන්නේ. වෙන්දට නම් කඳ ගෙදර ආවම මම උදේ පාන්දරින්ම නැගිටලා පුංචි වගා කරලා තියෙන එළවලු පළතුරු වල ලස්සන පින්තූර වීඩියෝස් ගන්න මම අමතක කරන්නෙම නැහැ. මේ පාර මට යන්න හිතුන්නේ ඊයේ රෑ වැස්ස නිසා මඩ වෙලා තියෙන හැම තැනම. මීට කලින් ඔගොල්ලෝ කන්දගෙද වීඩියෝස් බලලා තියෙනවා නම් ඔගොල්ලොන්ට මතක ඇති අප්පච්චි පුංචි කියන්නේ හරි වෙලාවට කන බොන අය. ඉතින් උදේ දැන් 8:30යි. උදේ කෑමත් ලෑස්ති වෙලා තියෙන්නේ. අද උදේට කිරිබත් තමයි ලෑස්ති කරලා තිබුණේ. ඊයේ රෑ කෑම වලින් ඉතුරු වෙලා තිබුණා පරිප්පු වඩේ වගේම පාන් ඒවත් එක්ක. තව හදලා තිබුණා වයිල් පෝක් එකක් අච්චාරු ලුණු මිරිස්. ඉතින් මේ දේවල් දෙක තමයි අපිට කිරිබත් ගන්න තියෙන්නේ. මගේ හස්බන්ඩ්ගේ මල්ලි වැඩ කරන්නේ බණ්ඩාරවෙල. ඉතින් එයාට බණ්ඩාරවෙලට යන්න තියෙන නිසා පුංචි උදේම කෑම ලෑස්ති කළා. ඊට පස්සේ මල්ලි කෑමත් කාලා තමයි ගෙදරින් පිටත් උනේ. ඉතින් දැන් මේ හස්බන්ඩ් එයාව දාලා එන ගමන් තමයි මේ ඉන්නේ.
හස්බන්ඩ්ගේ නංගී මල්ලිය ගියාට පස්සේ ඔන්න ඉතින් දැන් කන්ද ගෙදර ඉන්නේ අපි කට්ටිය විතරයි. අප්පච්චි, පුංචි, චූටි අක්කයි අපි තුන්දෙනයි. ඉතින් පුංචි මේ වෙලාවේ අපිට තේ වලට ඔන්න කතා කරා. දැන් වෙලාව 11ට විතර ඇති. ඉතින් පුංචි අදපු රසම රස පැණිවලලු. ඒ වගේම කොකිස් කාලා තමයි මම නම් තේ එක බිව්වේ. කොයිම වෙලාවකවත් හීනකින් ප්‍රාර්ථනා කරන්න නැති දෙයක් තමයි දැන් සිද්ධ වුනේ. චූටය හදිසි අසනීප වුණා. එයා උදේ කාපු මොනා හරි දෙයක් යාට ඇලර්ජි වුණා. මං හිතන්නේ අච්චාරු හරි උරුමස් හරි වෙන්න ඕන. ඉතින් මුළු ඇඟම කහන්න අරගෙන මුළු මූණම ඉදිවෙන්න ගත්තා. ඉතින් මං චුට්ටක් ඒකට බය වුණා. ඉතින් අර මීට කලින් එහෙම කෑමකට කවදාවත් ඇලර්ජිස් ඇවිල්ලා නැහැ. ඉතින් මට ඇත්තටම සතුටින් අර හිටපු මොහොත ඔක්කොම එකසැරෙන් විනාශ වෙලා ගියා වගේ හැඟීමක් තමයි දැනුනේ. කොහොමෙන් හරි පොඩි බාප්පගේ දුව ඩොක්ටර් නිසා ඉතින් යාට අගල කෝල් කරලා මොනවද කරන්න අවශ්‍ය දේවල් කියලා අහලා ඊට පස්සේ ඒ බෙහෙත් එයාට දීලා ඔන්න ඊට පස්සේ හවස් වෙනකොට තමයි යා යටා තත්ත්වෙට පත් උනේ. ඔන්න එතකොට තමයි මගේ ඇඟට පොඩ්ඩක් ලේ ටිකක් උනලා මමත් යටා තත්ත්වෙට පත් උනේ. ඔන්න ඉතින් මේ වෙනකොට නම් චූටයට හොඳටම හොඳයි. ඉදිමීම තත්ත්වෙත් අඩු වෙලා හොඳටම අර කසන ගතියත් ඔක්කොම නැති වෙලා දැන් යථා තත්ත්වෙන් යා ඉන්නවා. ඉතින් දැන් තමයි මගේ ඇඟටත් ලේ ටිකක් ඉන්නේ. ඉතින් යාට එහෙමම ටිකක් නිදාගන්න දීලා අපි ආපහු ඉස්සරහට ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. මොකද මම ගොඩක් අප්සෙට් වුණා ඒ වෙලාවේ. ඉතින් එහෙම ඉස්සරහට ඇවිල්ලා වාඩිලා ඉන්නකොට තමයි දැක්කේ ගැරන්ඩියකුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මං හරියම අකමැතිම සතු ටිකක් තමයි මේ ඇත්තටම මම මේ පාර දැක්කේ ආවට පස්සේ. චූටයට කොහොමයි හරි හොඳටම සනීප වුණත් මගේ හිතින් එක චුට්ටක් අයින් වෙලා තිබ්බේ නැහැ. මොකද මට හිතාගන්න බෑ එයාට මම දැනුවත් මම කවදාකවත් දැකලා නැහැ එයාට කෑම එකට ඇලර්ජීස් වෙනවා. ඉතින් මට ඒක හිතාගන්න බැරුව ගොඩක් මම ෂොක් වෙලා වගේ එදා හිටේ. ඉතින් කොහොමෙන් හරි අන්තිමේට එදා හවස අපච්චිලා තේ වලට දීපු ඒවාත් මට වීඩියෝ කරන්න තරම් මානසික මට්ටමක් තිබුණේ නැහැ. කොහොමෙන් හරි ඔන්න රෑ වෙනකොට පුංචි ඉන්දියාප්ප හදලා තිබුණා අපිට කන්න. ඉතින් රසම රස පරිපූර්ණකුයි ඊට පස්සේ කහපොල් සම්බෝලිකුත් එක්ක තමයි මේ ඉන්දියාප්ප ලෑස්ති කළ දුන්නේ. ඉතින් ඒක අපි හරි රසට කෑවා. අද අපි කන්ද ගෙදර ඉන්නේ තුන්වෙනි දවස. ඒ කියන්නේ අද සවුඳා. ඉතින් හස්බන්ඩ් අද නිවාඩු දවසක්. ඒක නිසා අපි ටිකක් දවල් වෙලා තමයි කොළඹ එන්න හිතුවේ. ඉතින් හෙට ආපහු හස්බන්ඩ් වැලට යන්නත් තියෙන නිසා ඉතින් අප්පච්චිලා ගෙදරින් අද උදේ 10ට 10 මාට වගේ තමයි පිටත් වෙන්න හිතාගෙන ඉන්නේ. අප්පච්චිගේ ඩේලි මෝර්නින් රුටින් එක ගැන කියනා නම් උදේ 6ට 10ක් විතර තියලා තමයි නැගිටින්නේ. මුලින්ම කරන්නේ දොරවල් අරින එක. ඊට පස්සේ මූණකට පොඩ්ඩක් හොදලා ටීවී එක දාගෙන ටීවී එකේ උදේට යනවා පත්තරේ විස්තරේ. ඉතින් ඒක බලන ගමන් තමයි කිරියක බොන්නේ. දැන් වෙලාව උදේ 6 මාට විතර ඇති. පේනවනේ උදේම කාටද බඩගිනි වෙලා තියෙන්නේ කියලා. ඉතින් ටිකෝට හොඳටම බඩගිනි වෙලා කිරි රත් කරනකොට හැමදාම මේ වගේ ටිකෝ කෑ ගහලා කිරි ඉල්ලනවලු. ඉතින් යාර නිකම්ම නෙමෙයි කිරි දෙන්න ඕනේ. හොඳට නිවලා කළලු දෙන්න ඕන. එතකොට තමයිලු මෙයා බොන්නේ. අද උදේ පුංචි 5 මාට විතර තමයි නැගිටලා තියෙන්නේ. මේ වෙලාවේ පුංචි අපිට උදේට කන්න කෑම ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් කන්ද ගෙදර ආවොත් හැමදාම ෆුල් බෝඩ් එකක් තමයි අපිට හම් වෙන්නේ. මම එහෙම කියන්නේ අපිට ඉතින් තියෙන්නේ නිදහසේ ඉන්න පුංචි චූටි අක්කා එකතු වෙලා අපිට රසට කෑම හදලා දෙනවා. ඉතින් ඔන්න අද මෙනු එක නම් අපි ආසම කරන මෙනු එකක් තමයි පුංචිට හදලා දෙන්න කිව්වේ. ඉතින් මේ උදේට හදන කෑම වලින් කොටසක් දවල්ට කෙසෙල් කොලේ ඔතලා බත් පාර්සල් 3ක් බඳලා දෙන්නත් කියලා කිව්වා. ඉතින් ඒක කියන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම පුංචි ඒ විදිහට අපිට හදලා දෙනවා. ඉතින් අපිට විතරක් නෙමෙයි ලොකු නංගිලා අප්පච්චිලා ගෙදර ආවම චූටි නංගිලා මල්ලිලා ආවත් අනිවාර්යයෙන්ම මේ දේ ඒ විදිහටම කරනවා. ඉතින් මේ වෙලාවේ පුංචි වන රසම රස අල බැදුමක් හදන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ පුංචි අපේ උදේට ගෙනියන බත් එකේ පොල් සම්බෝල ටික ටෙම්පරාදු කරන්න තමයි හදන්නේ. පොල් සම්බෝල හදන්නේ උදේමනේ. ඉතින් උණුවම බත් එකට දැම්මහම පොල් සම්බෝල ටික පිරුණු වෙයි කියලා හිතලා තමයි හැමදාම බත් එකට බඳිනකොට මේ විදියට පොල් සම්බෝල ටික තෙම්පරාදු කරලා දෙන්නේ. උණු බත් එක්ක පොල් සම්බෝල පරිප්පු බිත්තර මේ මෙනු එක හරියට අපි තුන්දෙනාට නිකන් ආගමක් වගේ. අපි තුන්දෙනා ඒ තරමටම ආසයි මේ මෙනු එකට. හැමදාම දුන්නත් කන්න පුළුවන් මෙනු එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේ පුංචි හදන රසම රස පොල් සම්බෝල රෙසිපි බලන්න. මම මීට කලින් මේ වීඩියෝ එක දාලා තියනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. පුංචි හදන ටිකක් වෙනස් විදිහට පොල් සම්බෝල එක. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එක බලන්න.
අපච්චි හැමදාම උදේ 8 වෙනකොට ව්‍යායාමටත් එක්කම බයිසිකලෙන් මේ ළඟ තියෙන ගෙදරකට ගිහිල්ලා නැවුම් එලකිරි බෝතලයක් අරගෙන එනවා. පහුවෙනිදා උදේ ඒගොල්ලන්ගේ පාවිච්චියට. ඉතින් මේක ඩේලි රූටින් එකක් විදිහට තමයි අපච්චි කරන්නේ. ඉතින් මේ ගේන කිරි වලින් පුංචි මොසරෙලා චීස් එහෙමත් හදනවා කියලා කිව්වා. ඉතින් මමත් හිතුවා ලබන පාර මෙහෙ ආවහම මොසරෙලා චීස් හදන්න නැවුම් එලකිරි බෝතලයක් කොළඹ අරගෙන එන්න ඕනේ කියලා. මොකද මම මීට කලින් මොසරෙලා චීස් හදලා නැහැ. මටත් හදන්න ආසයි මොසරෙලා චීස්. ඉතින් මේ කිරි බෝතලයක් අරගෙන යන්න ඕනේ කියලා හිතුවා. ඉතින් දැන් මේ අප්පච්චි ඔන්න කිරි බෝතලෙත් අරගෙන ආපහු එන ගමන් තමයි මේ ඉන්නේ. මේ පරිප්පු එක දැක්කහම නම් බත් ටිකක් කනකම් මට ඉවසILLක් නැහැ. ඒ තරම්ම හරිම රසපාටයි. කන්ද ගෙදර මේ ලිපෙනි වෙන්නේ නම් මං හිතන්නේ රැ නින්දට යනකොට වෙන්න ඕනි. මේ ලිපේ මොනවා හරි කෑමක් හදන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ කේතලේ තියනවාමයි. ඉතින් නිතරම කේතරේ රත් වෙවි තමයි තියන්නේ කෑමක් හදන්නේ නැත්තම්. ඔන්න ඉතින් දැන් මේ වෙනකොට අපේ උදේ කෑමත් ලෑස්තිලා තියෙන්නේ. ඉතින් අපි කනකන් ඉවසILLක් නැතුව හිටියේ. ගොඩාක් ආස කරන මෙනු එකක් තමයි දැන් හදලා තියෙන්නේ. ඉතින් අද පුංචි හදලා තියනවා පරිප්පු, පොල් සම්බෝල, ඒ වගේ මල තෙල් දාලා, කෙලවල්ල මාළු මිරිසට හදලා, ඒ වගේම අප්පච්චිලාගේ කුඹුරි හාල් වලින් තමයි හදලා තියෙන්නේ මේ සම්බා හාල. මම හරිම ආසයි මේ හාලට. මේ හාල ඇත්තම කනවා තේරෙන්නේ නැහැ. ගොඩක් බත් කන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි අද උදේට අපිට ලෑස්ති කරලා තියෙන්නේ. හරිම රසපාට තියෙනවා. අපි කට්ටියම උදේ කෑම ගන්න අතරතුරේදී පුංචි කුස්සියේ ඉඳන් අපිට දවල්ට කන්න ගෙනියන්න කෙසෙල් කොලයට දාලා බත් පාර්සල් කරන ගමන් තමයි දැන් මේ ඉන්නේ. මන් දන්නවා මේ බත් එක දැක්කම නම් ඔයාලට උනත් ආස හිතනා ඇති. ඉතින් අනිවාර්යයෙන්ම හරිම රසපාට බත් එකක්. ඉතින් අද පුංචි අපිට දවල්ට ලෑස්ති කරලා තිබුණේ පරිප්පු, පොල් සම්බෝල, බිත්තර, අල තෙල් දාලා. ඉතින් මේවත් එක්ක බත් මේ වගේ පාර්සල් එකක් නෙමෙයි, මට නම් බත් මුට්ටියක් උනත් කන්න පුළුවන්. ඒ තරම්ම අපි ආස කරන මෙනු එකක් තමයි මේ තියෙන්නේ. හැමදාම වගේම මේ පාරත් අපි අප්පච්චිලාගේ කන්ද කිතිරින් එනකොට ගේනවට වඩා දෙගුණයක් ආපහු බඩමුට්ටු පුරවගෙන තමයි කොළඹට එන්නේ. මම පොල් තෙල් සියඹලා වගේ දේවල් ඇතරනම් කඩෙන්ම ගන්නෙම නැති තරම්. ඉතින් අප්පච්චිලා ආපහු අපේ ගෙදරට එනකම් මේ පොල් තෙල් සියඹලා මට පාවිච්චියට ඇති. ඉතින් ඊළඟට අපිට අප්පච්චිලාගේ කුඹුරේ හාල් හම්බ වෙනවා. ඉතින් මෙතනදී මම අරගෙන තියෙන්නේ සම්බා සහ නාඩු හාල්. මීට ඉස්සෙල්ලා අපිට සුදු හාලුත් හම්බ වෙනවා. ඉතින් මම අප්පච්චිලාට කිව්වා සුදු හාල් එපා කියලා. මොකද අපේ ගෙදර සුදු හාල් පාවිච්චි කරනවා ගොඩාක් අඩුයි. ඊට අමතරව අපිට පොල් හම්බ වෙනවා, පොහොර ගහලා නැති කෙසෙල්, අඹ, එතකොට දෙහි, තව රම්පි කරපිංචා, මේ දේවල් එක්ක තමයි හැම දෙයක් එකම තමයි ඔන්න අපි ආපහු කොළඹට එන්නේ. කලින් අප්පච්චිලා ගෙදර ඉඳන් එනකොට පොල් එහෙමත් මම 15ක් 20ක් විතර අරගෙන එනවා. මට මාස දෙකකට විතර වගේ ඇති වෙන්න. ඒ වුණාට මම මේ පාර මම පොල් අඩුවෙන් ගත්තේ. පොල් ගෙඩි මම 5ක් වගේ ඉල්ලුවාම අප්පච්චි ඔන්න 10ක්ම පොල් දැම්මා කියලා කිව්වා. ආපහු හෙට හස්බන්ඩ්ට වැඩට යන්නත් තියෙන නිසා අප්පච්චිලාගේ ගෙදරින් අපි උදේ 9:00 මාර වෙනකොටම පිටත් වෙන්න හිතුවා. මොකද පුංචි චූටි අක්කටයි චුට්ටක් ආපහු අසනීපයි වගේ. ඉතින් අපි හිතුවා ටිකක් ඉක්මනින්ම ගෙදරින් පිටත් වෙන්න ඕනේ කියලා. මොකද එතකොට ඒගොල්ලන්ට පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නත් පුළුවන්නේ. ඉතින් කොළඹට ආපු ගමන්ම හස්බන්ඩ්ගේ තව නෑදෑ ගෙවල් දෙකකට විතර යන්නත් තියෙනවා. ඉතින් ඒවා යන්නත් තියෙනවා. ඔන්න ඉතින් අපි රෙස්ට් එකේ හිටපු කාලෙත් ඉවර කළ රස රස කෑම ගොඩාරියක් කාලා කන්ද ගෙදරින් දැන් පිටත් වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් පුංචිටයි චූටි අක්කටයි බොහොම ස්තුතියි කියන්න ඕනේ අපිට රස කෑම ගොඩාක් හදලා තියලා අපේ මේ හිටපු දවස් ටික ගොඩාක් ලස්සනට අපිට ගත කරන්න සැලැස්සුවට. ඒ වගේම අප්පච්චිටත් ගොඩාක් ස්තුතියි. මෙදාසරේ අපි අලුත් අත්දැකීමක් ලබා ගත්තා කලවර පාක් එකේ ඉඳන්. ඉතින් ඒ තැන අපි වෙනුවෙන්මනේ හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අප්පච්චිටත් බොහොම ස්තුතියි කියන්න ඕනේ.
දවස් 3ක් විතර නිදාසේ පුංචි හදන කෑම බීම ටික උදේට දවල්ට රැට 3 වේලම කකා බිබී ඉඳලා හෙට ඉඳන් ආයෙත් මම්ම ඔයාගෙන කන්න ඕනේ කියලා මතක් වෙනකොට චුට්ටක් කම්මැලිත් වගේ ඉතින් ඒ වුණත් මොනා කරන්නද අපේ වැඩ අපි තනියම කරගන්න ඕනේ ඉතින් හෙට ඉඳන් ආපහු යුද පිටි ආරම්භ වෙනවා කන්ද ගෙදරින් අපි උදේ 9:30ට පිටත් වෙලා මහරගමට එනකොට දවල් 12ට විතර ඇති. ඉතින් ආපු ගමන් අපි අප්පච්චිට කෝල් කරා අපි පරිස්සමට මහරගමට ආව කියන්න. ඊට පස්සේ අපි සුපර් මාකට් එකට ගියා. මොකද හස්බන්ඩ්ගේ නෑදෑගේවල් දෙක තුනක විතර යන්න තිබුණා. ඉතින් ඒගොල්ලන්ට මොනා හරි ගන්න ඕන නිසා සුපර් මාකට් එකට ගිහිල්ලා එනකොට ඉතින් දවල් 1:30 විතර වුණා. දැන් නම් හොඳටම බඩගින්න ඉන්නේ. අන්තික පුංචිගේ බත් එකත් මතක් වෙනකොට ඉබේම බඩගින්න වැඩි වෙනවා. ඉතින් ආලට මං ඔන්න පේන තමයි දැම්මේ පේනවනේ බත් ඇටයක්වත් නැතුව ඔක්කොම ටික බත් කෑවා. ඉතින් පුංචිටත් මේක දැක්කම සතුටු හිතේ බත් ඇටයක්වත් නැහැ පුංචි ඔන්න පේනා නේද? ඔක්කොම බත් ටික කාලේ ඉවර කරා. ඒ තරම්ම හරිම රසයි පුංචිගේ කෑම. ඉතින් අතත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ අතෙත් කිසිම දෙයක් නැහැ. ඒ තරම්ම හරිම රසයි මේ පුංචිගේ කෑම නම් අනේ මන්ද කොහොම හදනවද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් පුංචිටත් ගොඩක් ස්තුතියි කියන ගමම්ම ඕගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි අද මගේ මේ වීඩියෝ එක අවසානයේ දක්වා බලාගෙන හිටියට.